ඔය පාලං හදන තාක්ෂණය ආයි අමුතුවෙන් අපිට කියලා දෙන්න දෙයක් නැහනේ. ශ්‍රී ලාංකික අපිට හරි පුරුදුයිනේ. අනුරාධපුරයට පොළොන්නරුවට ගියාම ඕනතරම් ඒවට සාක්ෂි තියෙනවා. ඒත් නූතනය වෙනකොට ඔය නූතන පාලං හදන තාක්ෂණය අපිට හම්බ වුණේ බ්‍රිතාන්‍යයන්ගේ සුද්දන්ගේ. මුලින්ම මේ ඔය පාලං හදලා තියෙන්නේ කළුගල් ගඩොල් වගේ දේවල් අරගෙන ආරුක්කු විදිහට තමයි පාලං හදලා තියෙන්නේ. ඔය කොහොම කරත් සුද්දගේ ආරුක්කු පාලං තාක්ෂණය මේ කැලණි ගඟට හරි ගියේ නෑ. ඒ හින්දා තමයි කැලණි ගඟ හරහා බෝට්ටු පාලමක් හදන්න සුද්ද තීරණය කළේ. 1822 තමයි මේ බෝට්ටු පාලම හදලා තියෙන්නේ. ඔය බ්‍රිතාන්‍ය රාජකීය ඉංජිනේරු දෙපාර්තමේන්තුව තමයි වැඩේ බාර අරගෙන තියෙන්නේ. ඒකේ ඉඳලා තියෙනවා ලුතිනේ ජෙනරාල් ජෝන් ප්‍රෙසර් කියලා මහත්තයෙක්. ඒ මහත්තයා තමයි එතුමාගේ තමයි සැලසුම් වෙලා තියෙන්නේ. කොම් කුමාරි බෝට්ටු 21ක් එකට යා කරලා තමයි මේ පාලම හදලා තියෙන්නේ. දිග අඩි 500ක් විතර කියලා තමයි කියන්නේ. 1825 සැප්තැම්බර් මාසේ 14 වෙනිදා අලුයම බාන්ස් ආණ්ඩුකාරතුමා ඇතුළු පිරිස මේ බෝට්ටු පාලමෙන් අලුත හදපු බෝට්ටු පාලමෙන් එගොඩ වෙලා මහනුවර ගියා කියලා කියනවා. ඒ ගමනට අශ්වයෝ අශ්ව කෝච්චි හැමත් ගමන් කළාලු. ඒ වගේම තමයි මේ බෝට්ටු පාලම උඩ පළතුරු වලින් මල් වලින් ලස්සනට තොරන් ගහලා මේ කට්ටිය පිළිගත්තා කියලා කියනවා.